මගේ නම චලනි රේෂා ජයරත්න මගේ වයස අවුරුදු 33යි මමාවේ මාවනල්ලේ ඉඳලා මට බබාලා දෙන්නෙක් ඉන්නවා මම දැනගත්තේ මගේ මේක පිළිකාවක් කියලා 2014 දෙසැම්බර් මාසේ මම ડોක්ටර් ළඟට බේත් ගන්න ගියාට පස්සේ ડોක්ටර් මේ ගැටයක් වගේ තියෙනවා දැකලා බෙල්ලේ මට පෙන්නුවා මෙහෙමයි කියලා ඊට පස්සේ විදලා ගන්න පරීක්ෂණයක් මගින් මේව සනාථ කරගත්ත මේ එක ඔපරේෂන් කරලාම අයින් කරන්න ඕන කියලා ඊට පස්සේ ඒක ඔපරේෂන් කරලා අයින් කරලා ඉවරලා වැඩි දුර ප්‍රතිකාර සඳහා දමයන්ති මැඩම් ගාවට මාව යොමු කළා මට ගොඩක් බය හිතුණා මොකද මට චූටි දරුව දෙන්නෙක් ඉන්නවා ඒක නිසා ගොඩක් බය හිතුණා මැරෙයිද කියලා මීට කලින් මෙහෙ එන්න කලින් මගේ තයිරොයිඩ් ග්‍රන්ථියම අයින් කරලා ඔපරේෂන් කරලා අයින් කරලා දැම්මා මට අවශ්‍යයි කියලා තිබුණේ මිලිකිරි 3ක් වගේ ප්‍රමාණයක් බෙහෙත් දෙන්න ඒ බෙහෙත් දුන්නාට පස්සේ පැය 40කට පස්සේ ආපහු මම ඇවිල්ලා මගේ සම්පූර්ණ පරීක්ෂාවක් කරගෙන ගියා ඊට පස්සේ ඒකෙන් සම්පූර්ණයෙන් ආපු වර්තාවය තිබුණා මම හොඳටම හොඳයි ඒ ලැබිච්ච ප්‍රතිකාර වලින් කියලා මට මෙහෙම කැන්සර් හොස්පිටල් එකට ගිහිල්ලා බෙහෙත් ගන්නවා වගේ හැම බයක් ගොඩක් පොඩි බයක් තිබුණා මොකද අලුත් අත්දැකීම කියන්නේ ලෙඩෙත් එක ඒ නමුත් මෙතෙන් ඇවිල්ලා ඒ වැඩ කටයුතු කරගෙන යනකොට මේ කට්ටියගේ කියන්නේ වැඩ කරන අයගෙනුත් ලැබිච්ච සහයෝගයත් එක්ක මට එහෙම ප්‍රතිකාර කරගෙන යනකොට එහෙම මේ එහෙම බයක් දැනුනේ නැහැ ඊට පස්සේ මම දැන් දන්නවා දැන් මේ සම්බන්ධව ඒ හින්දා මට කිසිම බයක් නැතුව මේ ඉදිරියටත් ප්‍රතිකාර කරගෙන ඉන්න පුළුවන් මේ ස්ථානෙට ඇවිල්ලා මද ආවේ මම ලේ පරීක්ෂණයක් කරගන්න මේ ස්ථානෙට එහෙම මගේ පැතිරලා තිබුණ නැහැ මට ඉතුරු වෙලා තිබෙන පොඩි ප්‍රමාණයට අවශ්‍ය බ්‍රේත් ප්‍රමාණය මෙහෙන් දුන්නා මට මොනවාක්වත් ඉතුරු වෙලා නැහැ කියලා විල්ල මේ තින්නේ මම හිතන්නේ මේ ස්ථානය තිබුණ නිසා තමයි මගේ මේ මේ පිළිකාව හොඳ කරගන්න පුළුවන් උනේ මම හිතනවා මේ මේක රටේ ඉන්න අනිකුත් රෝගීන්ට වඩාත් ප්‍රයෝජනවත් වෙන ස්ථානයක් වේවි කියලා ඉතින් මට සතුටුයි මේ වගේ තැනක් තිබිලා මට තවදුරටත් මගේ දරුවොත් එක්ක මහත්යත් එක්ක සන්තෝෂෙන් ජීවත් වෙන්න ප්‍රතිකාර අරගෙන සුව වෙන්න ලැබිච්ච එක ගැන මේ ස්ථානයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා දැන් මට ගොඩාක් සතුටුයි මගේ රෝගී තත්ත්වය නිට්ටවටම සුව වෙලා තියෙන එක ගැන ඉතින් මම බලාපොරොත්තු වෙනවා මට ඉන්නේ පිරිමි ළමයි දෙන්නෙක් මම ආසයි තව දුවෙක් හදාගෙන මගේ පවුල තවත් ලස්සන කරගෙන ඉදිරියට සතුටින් ජීවත් වෙන්න මම කියන්නේ මේ වගේ රෝගී තත්ත්වයක් වුණාම අපිට සාමාන්‍යයෙන් බය දැනෙනවා ඒත් ප්‍රතිකාර මේ අපිට ලැබිලා තියෙන සම්පත් වලින් අපිට නිට්ටාවටම සුව වෙන්න තරම් අපිට සම්පත් ලැබිලා තියෙනවා ඒ හින්දා මම කියන්නේ බය වෙන්න එපා ඒක නිසා ජීවිතේට කිසිම අනතුරක් වෙන්නේ නැහැ ඇවිල්ලා මේ ස්ථානයෙන් ප්‍රතිකාර අරගෙන සුවපත් වෙලා ජීවිතය සාර්ථකව ගෙවන්න පුළුවන් කියන එක තමයි මම පණිවිඩය දෙන්නේ බය වෙන්න එපා මේක හැදුනට ඔයාලට අනික් අයට මේ ලෙඩේ නැති සාමාන්‍ය නිරෝගී පුද්ගලයින්ට වාගම ඊට පස්සේ සමාජයට ගිහිල්ලා හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න ඕනේ නැහැ.